අයිබන් ඔයාලම එකතුලයින්නේ වටපිට යුටිප් චැනල් එකත් එක්ක. පාපන්දු ක්‍රීඩාව කියන්නේ ලෝකේ ජනප්‍රියතම ක්‍රීඩාව. ක්‍රීඩකයෙක්ගේ හිසේ ඉඳලා දෙපතුල දක්වා එකම බලාපොරොත්තුව තමයි ජයග්‍රහණය. ඉතින් අද අපි කතා කරන්නේ පාපන්දු ක්‍රීඩාවේ විශේෂ දස්කමක් දක්වපු ඉතා විශිෂ්ට ක්‍රීඩකයෙක් ගැන. ඉතින් මේ ක්‍රීඩකයා නිසා තමයි ලෝකේ බොහෝමයක් මිනිස්සු මේ වෙනකොට පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන්නේ. ඔයත් ඔයාගේ ජීවිතේ එකපාරක් හරි පාපන්දු ක්‍රීඩා කරලා ඇති. එහෙම ක්‍රීඩා කරලා නැතිනම් ඔයා අඩුම තරමේ රූපවාහිනියක් ඉස්සරහට ගිහිල්ලා හරි පාපන්දු තරඟයක් නරඹලා ඇති. 1999 දී ලෝක පාපන්දු සම්මේලනයේ විසින් සියවසේ හොඳම පාපන්දු ක්‍රීඩකයා විදිහට සම්මාන ලැබූ ක්‍රීඩකයා අපි හැමෝම අඳුනගන්නේ පේලේ කියන නමින්. 1940 වර්ෂයේදී බ්‍රසීලියේ තමයි මේ පේලේ උපත ලබන්නේ. උපතින් මෙයාට පාපන්දු හිමි වුණා. මොකද එයාගේ තාත්තත් පාපන්දු ක්‍රීඩකයෙක් නිසා. අවාසනාවකට වගේ ඔහුට සිදුවන පාදයේ ආබාධයක් නිසා පාපන්දු ක්‍රීඩාවෙන් ඔහුට සමුගන්න සිද්ධ වෙනවා. පියාගේ සීන ගොන්නක් රැස් කරගෙන පාපන්දු ක්‍රීඩා පිටියට එන මේ පේලේ ධෛර්යවන්ත මිනිසෙක් බවට පත් වෙන්නේ ඔහුට තිබුණු දරිද්‍රතාවය නිසා. වර්තමානයේ ඉන්න බොහෝ වැඩිහිටියන් පුංචි කාලයේදී එයාලගේ ආසම පාපන්දු තරුව විදිහට හඳුන්වන්නේ බ්‍රසීලයේ උපන්න මේ පුංචි පේලේ. ඒ වගේම තමයි අදටත් ලෝකයේ බිහි වුණු විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා විදිහට හඳුන්වන්නේ මේ පේලේ. අඩි 5යි අඟල් 8කින් උස මේ පුද්ගලයා ක්‍රීඩා කරන්නේ පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ප්‍රහාරක ක්‍රීඩකයෙක් විදිහට. 1958 දී පාපන්දු ලෝක කුසලාණයේ වෙනුවෙන් පිටියට පිවිසි ලාබාලතම පාපන්දු ක්‍රීඩකයා විදිහට තමයි මොහු හඳුන්වන්නේ. මොහුට තිබුණු හැකියාව නිසා මොහු මුළු ලෝකයේම ජය ගන්නවා. ඒ වගේම පාපන්දු ක්‍රීඩාවට බොහොමයක් මිනිස්සු ආදරය කරන්නේ මේ චරිතය නිසා තමයි. 1962 1970 කාලවකවානුවල පාපන්දු ලෝක කුසලානවලදී හැමෝගේම කතාබහට ලක්වුණු මේ පේලේ කියන ක්‍රීඩකයා ජාත්‍යන්තර තරඟ 92කදී ගෝල 72ක් තම රට වෙනුවෙන් වාර්තා කරලා දෙනවා. ඒ වගේම තමයි 1958 ලෝක කුසලානයේදී ප්‍රේක්ෂකයන් 7000කට අධික ප්‍රමාණයක් බ්‍රසීලයේ පාපන්දු පිටියට පැමිණෙන්නේ උණුසුම් තරඟයක් දැක බලා ගැනීමේ අවශ්‍යතාවයෙන්. ප්‍රේක්ෂකාගාරයට පැමිණි සියලුම දෙනාගේ වගේ net යොමු වෙලා තිබුණේ අංක 10 ජර්සි ඇඳගෙන හිටපු මේ වයස අවුරුදු 18ක් වයසැති පුංචි පේලේ දෙසට. තරඟයේ ජයග්‍රහණය අවශ්‍යම මොහොතේ අවසන් මිනිත්තුවේදී මොහු ඉතාමත් දක්ෂ ලෙස කරකැවීමෙන් එල්ල කරපු පහරින් බ්‍රසීල කණ්ඩායම ජයග්‍රහණය ලබනවා. ඉතින් එතනින් පස්සේ මොහු හඬා වැටෙමින් මොහුගේ ජයග්‍රහණය සමරනවා. එදා ඉඳන්ම එක් පැත්තක ඉඳලා බ්‍රසීලය කියන කණ්ඩායම ලෝකයේ දැවැන්තම පාපන්දු කණ්ඩායමක් බවට පත් කිරීමට ප්‍රධානම දායකත්වයක් දරපු පුද්ගලයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ පේලේ. ජාත්‍යන්තර තරඟවලට සහ මොහු ඉන් පසුව ප්‍රීමියර් ලීග් තරඟවලටත් එකතු වෙනවා. ඒත් එක්කම වැඩිම ලන්සුවක් සහිත ක්‍රීඩකයා බවටත් ඒ කාලෙදී මොහු පත් වෙලා තියෙනවා. සන්ටෝස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල 638ක් මොහු ලබා දීලා තියෙනවා. ඒත් එක්කම නිව්යෝක් කණ්ඩායම වෙනුවෙන් ගෝල 56ක් වාර්තා කරන්නත් මොහු සමත් වෙලා තියෙනවා. ඒ වගේම අද වෙන විටත්, ඒ කියන්නේ වර්තමානයේ වෙනකොටත් බිඳින්න බැරි වාර්තා ගොඩක් පේලේ සතු වෙනවා. 1958 ලෝක කුසලාණයේ තුලදී කවුරුත් නොහිතපු විදිහට සුවසක් පාපන්දු ප්‍රේක්ෂකයන්ගේ නෙතර කඳුලක් එකතු කරමින් මොහු ආබාධයකට ලක් වෙලා තමයි සෙල්ලම් කරන්නේ. ඒක විශේෂ කාරණාවක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ පේලේ කියන ක්‍රීඩකයාගේ. ක්‍රීඩකයෙක්ට එහා ගියපු විශිෂ්ට පාඩම් කිහිපයක්ම අපිට මේ පේලේගේ චරිතයෙන් ඉගෙන ගන්න පුළුවන්. අඩු පහසුකම් යටතේ ඉදිරියටම යන්න බලාගෙන ඉන්න අද කාලේ ක්‍රීඩකයන්ට ගොඩක් ලොකු ආදර්ශයක් තමයි මේ පේලේ කියන චරිතය. ඉතින් පසු කාලයේ පේලේ පිළිබඳ පේලේගේ ජීවිත කතාව ඇතුළත් කරලා චිත්‍රපටි පවා නිර්මාණය වුණා. ඉතින් ඒ චිත්‍රපටි බලලා නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේ මං කියව කතාවට වඩා වැඩි විස්තරයක් එතකොට ඔයාට දැනගන්න පුළුවන් සහ ඒක ගොඩක් හොඳට අත්විඳින්න පුළුවන්. මොකද එයාගේ පුංචි කාලයේ ඉඳලා එයා මේ පාපන්දු ලෝක කුසලාණිය දක්වා එන ගමන ඔයාටේ චිත්‍රපටියේ නරඹන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔයාගේ අදහසුත් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ විදිහ අලුත්ම වීඩියෝකින් හැම වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නට මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පළවෙනි අරතුවර බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අනතුරු වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සිනමු දිනාට සුබ දවසක්.